මැතිවරණ තියන්න ඕනනේ. දැන් මුලින්ම එන්න තියෙන්නේ ජනා නිසි වෙලාවට නම් එන්න තියෙන්නේ ජනාධිපතිවරණය. මොකද 2025 අගෝස්තු තමයි අගෝස්තු ජූලි අගෝස්තු තමයි මහ මැතිවරණය පවත්වන්න තියෙන්නේ. ඉස්සල්ලාම් පවත්වන්න තියෙන්නේ ජනාධිපතිවරණය. යටි කූට්ටු වැඩ නොකර ජිල් මාඩ් දාන්නේ නැතුව මහ ජනතා පරමාධිපත්‍ය එහෙම නැත්නම් ජනතාවට තීන්දුව අරගෙන මේ රට පාලනය කරන්න ජනවරම ලබා දෙන්න අවශ්‍ය පහසුකම නිසි වේලාවට පවත්වන්න ඕන කියන එක තමයි විශේෂයෙන්ම කියන්නේ. දැන් අනුර කුමාර සනායක මහත්තයා පහුගිය කාලේ අදාළනාට බැලලා ඉන්දියානු සංචාරක නිල නම් මොකද හිතන්නේ මේ ගැන ඔබතුමා? මෙහෙමයි දැන් ඉන්දියානු සංචාරයේ සහ අදානි විවේචනය පිළිබඳව මම මේ විදිහට කතා කරන්න ඕනම ආයෝජකෙක් අපේ රටට අවශ්‍යයි. කියන්නේ ඒ අය ආයෝජකෙක් රටට අවශ්‍ය වෙනවා. හැබැයි ඒ ආයෝජන ලබා දෙන ක්‍රමවේදය පිළිබඳවයි ප්‍රශ්න තියෙන්නේ. අපි උදාහරණයකට ගත්තොත් මේවා ලබා දෙද්දී නිසි ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක වෙනවා. මේවා මොකද ඕනම ලංසුකරුවෙකුට ලංසු තබන්න තියලා තමයි මේවා ලබා දෙන්නේ. ඔහු කොයි රටද නියෝජනය කරන්නේ කියන එක අපි ප්‍රශ්නයක් කරගත යුතු නැහැ ඇත්තටම. ඉතින් එතනදී එහෙම නැතුව අර එක් එක් පුද්ගලයෝ තෝරගෙන දෙන ක්‍රමවේදය තුල තමයි මහා දූෂණයක් සිද්ධ වෙන්නේ. ඉතින් මේක මේ අතරතුර තමයි දැන් දරා ගන්න බැරි ගණන් වලට. අපි කියමුකෝ දරා ගන්න බැරි ගානකට විදුලි ඒකකයක් මිලදී ගත්තොත් ඒකත් මේ මිනිස්සු දරන්න එපේ. දැන් දකුණු ආසියාවේ ලයිට් බිල අතර ගත්තාම අනිත් වැඩිම රටටත් වඩා අපි තුන්ුණයක් වැඩි. ඉතින් මේ තත්ත්වෙත් එක්ක දැන් මේ බිස්නස් ඩීල් ගහලා හරි බිස්නස් ඩීල් ගහලා ඒ බර මිනිසුන්ගේ කර්මත පටවපු එක තමයි අවුරුදු 45ක් සිද්ධ වුණේ 77 ඉඳලා. ඒකෙන් හින්දා ඒ සිදු නොවිය යුතුයි. නියම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වලට යන්න ඕන. දැන් තෙල් මිලදී ගත්තත් ගන්නෙ ඍජු පාර්ශවයෙන් නෙමෙයිනේ තුන්වෙනි පාර්ශවයක් කරා. ඒ වගේ ලොකු කොමිෂනක්. ලොකු කොමිෂනක්. ඉතින් මේක තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි පහුගිය කාලේ වෙච්ච ව්‍යාපෘති ගොඩක් ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ගියේ නැහැ. හරි එක් පාර්ශවයක් තෝරගෙන ඒ අයට දෙන ක්‍රමයේ තුල තමයි මහා වංචා දූෂණ තිබිලා රටේ මේ භාණ්ඩාගාරයේ හිස්සුනේ. ඉතින් මේ 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 මෙතනදී මට කියන්න තියෙන්නේ ඕනම ආයෝජකෙක් එන්න ඕන. හැබැයි නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යන්න ඕන. එහෙම නැතුව ඉතින් දැන් එතුමලා ගැන මම වෙනම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ මම දන්නේ නැහැ. ඉතින් පදනම් විරහිතව කතා කළා ගිහිල්ලා ඊට පස්සේ මම දන්නේ නැහැ ඒගොල්ලෝ කොහොමද කටයුතු කරන්නේ. හැබැයි දැන් කිරි කර්මාන්තේ වගේ ගත්තොත් අපි ගත්තොත් අපි දැක්කා දැන් ජාතික ජන බලවේගයේම අමුල් සමාගමට දෙනවට විරුද්ධව උද්ඝෝෂණය කළා. ඒ වගේම මන් දකිනවා දැන් කිරි කර්මාන්තය ඒ වගේම නුවරඑළියේ තැපැල් කාර්යාලේ මේවා දේශීය වශයෙන් ආයතන කරන්න පුළුවන්. දේශීයව ලංසු කැඳවන්න ඕනේ. දේශීයව ලංසු කැඳවලා ශ්‍රී ලාංකිකයෙක් නැත්තම් පමණයි පිට රටට දෙන්න ඕන කියන එක තමයි මම විශේෂයෙන් මෙතනදි කියන්නේ. දැන් ඒක මට වෙනම රටක් විදියට කිසිම රටක් එක්ක ඇලර්ජික් එකක් නැහැ. අපි දැන් වචනෙට නිකන් අපි ගිහිල්ලා මම ශ්‍රී ලංකා හිතයිෂී කිව්වට එහෙම නැත්නම් ප්‍රෝ ශ්‍රී ලංකා කිව්වට වැඩක් නැහනේ. හරි. හදවතින්ම ලාංකික නම් ඉස්සල්ලාම ඉඩ දෙන්න ඕන මේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අහුල්කාරීත්වයේ ගන්නවා නම් දේශීය අයට. දේශීය අයට කරන්න බැරි ආයෝජන. ඔන්න දැන් අපිට තෙල් ගන්න තියෙනවා. හරි. බොරතෙල් අපේ රටේ තියෙනවායි කියලා. එහෙමනම් අන්න ඒක දෙන්න ඕන පිට රටියෙකුට. හරි ආයෝජනය කරන්න ශ්‍රී ලාංකිකයෙකු නැතිනම් මෙන්න මේක තමයි මගේ තර්කය. දැන් යාලා පහුගිය කාලේ බැන්නනේ මේ ආයතන ඊයේත් මේ පෙස්සන් වලට අස්සම් කරා මේ විකුණන්න හදනවා මෙහෙම මේමයි කියලා. මොකද මේක? ඉතින් ඒක ප්‍රතිපත්තිය ප්‍රශ්නයක්. හරි. ඉතින් අර දවල් මිගෙල් රෑ ඩැනියල් ප්‍රතිපත්ති තියන් රටක් කරන්න බෑ. මේක තමයි මට කියන්නේ. ඔබතුමා මේ හරි කිව්වොත් කරන්න ඕන කරන දේ කියන්න ඕන කියන දේ කරන්න ඕන. එච්චරයි. ඔබතුමා නුගේගොඩ දූෂණ නැවතුම් මෞර්ය කොණ්ඩගමු සංධාන කාර්යාලයක් විවෘත කරලා මොකද්ද මේ කරන්න හදන්නේ? ඉතින් මේ රට ගොඩනගන්න හරි මේ රටන්නේ නැතුව මේ රට ගොඩ ගන්න බෑ. හැබැයි ගොඩ ගන්න ප්ලෑන් එක තියෙනවා. මේ රට ගොඩ ගන්න පුළුවන් ස්ථීර වශයෙන්ම. හරි. ඒ වගකීම බාර ගන්න පුළුවන් වෙන්න ඕන. මම කියනවා ඒ වගකීම බාර ගන්න පුළුවන් කියන එක. හරි. ඒ කියන්නේ
ඇයි මේ මිනි මහජනයාට ප්‍රශ්න දාලා වැඩක් නැහැ. හරි. මහජනයාට ප්‍රශ්න දාලා වැඩක් නැහැ. පාර්ලිමේන්තු ඉන්න අපි ඕන. ඒකට මැදිහත් වෙලා පාර්ලිමේන්තු ඉන්න අවංක පිරිසක්. දූෂණ තක්කඩිකම් කරපු නැති පිරිසක් එකතු වෙලා තවත් පිරිසක් ඉන්නවා මේ රටේ දේශපාලනයට එකතු වෙන්න රට වෙනුවෙන් අපි ඇයට ආරාධනා කරනවා එකතු වෙලා රට හදන වැඩපිළිවෙල පටන් ගන්න. දූෂණේ නවතමු කියන්නේ කොහමද ඔබතුමා? දූෂණේ නවත්තන්න ඕන විගණනේ. හරි. දූෂණේ නවත්තන්න විගණකාධිපතිට විගණන කාර්යාලය තව පුළුල් වෙන්න ඕන. අධිකරණ බලය දෙන්න ඕන. ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනිවාර්ය කරන්න ඕන. හරි. මෙන්න මේ 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 හරහා දූෂණේ නවත්තන්න පුළුවන්. ඒ බැරි. හරි. එකම දේ නායකයාට තියෙන්න ඕන රටේ රාජ්‍යයේ නායකයාට මම අවංකවම මේ රටේ දූෂණේ නවත්තනවා. දූෂණය නවත්තන තැනින් තමයි ආයෝජකයෝ හරි මේ රටට එන්න විශ්වාසය හැදෙන්නේ. නායකයා පිළිබඳව සහ පාර්ලිමේන්තු කණ්ඩායම් පිළිබඳ විශ්වාසයක් නැත්තම් ආයෝජකයෙක් ඒ කියන්නේ නිසි ආකාරයෙන් එන ආයෝජකයෙක් මේ රට දිහා බලන්නේ නැහැ. හරි. මේක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ හරි මාර්ගයෙන් එන ආයෝජකයෙක් මේ රට දිහා බලන්නේ නැහැ. දැන් හිතුවා කියන සියලු දෙනාට එකතු වෙන්න මේ රට ගොඩ ගන්න කියලා. රාජාසන කතාවක් කියන තමන්ට තමන් පහණක් වෙන්න කියලා. මේ සම්බන්ධයෙන් මොකද? ඉතින් ඉදිරි මැතිවරණයේ තිබ්බහම හරි රට ගොඩනගන්න මං කිව්වනේ අර පන මේ රටේ ඔක්කොම ගණන් හැදුවත් හරි දේශපාලනේ රාජ්‍ය සේවයේ ඒ වගේ මේ හරහා බැඳිච්ච ජාවා ආරම් කරුව ටික ඔක්කොම එකතු කරන්නකෝ වැඩිමනක් වශයෙන් තියයි 50000. හැබැයි 2,19,50,000 අවංක මිනිස්සු. ඒ අය එකතු වෙලා තීන්දුව කරගන්නේ කවුද ඊළඟට රට පාලනය කරන්න ඕන කියලා. ඒකට ඉඩ දුන්නාම හරි. එතකොට අර 2,19,50,000 එකතු වෙන්න ජනාධිපතිවරයා නිසි වෙලාවට ජනාධිපතිවරණය තිබ්බනම් හරි ජිල්මාට් දාන්නේ නැතු. ඔබතුමා හිතනවා තියයි කියලා. ජිල්මාට් නොදා තියන්න බෑ. එතුමා අනුප්‍රාප්තික ජනාධිපතිනේ. එතුමා ඡන්දයෙන් ආපු පුද්ගලෙක් නෙමෙයිනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනවරමේ ඉතිරි කොටසට ආවේ. ඉතින් එතුමාට ව්‍යවස්ථාවට අනුව අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියන්න ඕන. ඒ තමයි ව්‍යවස්ථාව.